කොහොමද යාළුවනේ? ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලත් එකතු වෙලා වයිට් සෝස් එකක් හදන්න හැදුවේ. මේ වයිට් සෝස් එක හරිම විශේෂයි. ඒ වගේම අපිට ඉතාමත් ප්‍රයෝජනවත්. ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම පීසා හදනකොට පීසා වලට චීස් පාවිච්චි කරන්න නැතුව ඒ වෙනුවට මේ වයිට් සෝස් එක සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන්. පීසා වලට චීස් එකතු කරා වගේම රසක් මේ වයිට් සෝස් එකනොත් එනවා. ඊට අමතරව අපිට පාන් රොටි ඕන දෙකත් එක්ක කන්න පුළුවන්. අපි බලමු හදන විදිය. මේ විදිහට ලිපේ තියන්න පුළුවන් භාජනයකට බටර් ටිකක් එකතු කරලා බටර් ටික පිච්චෙන්නේ නැති වෙන්න ගින්දර ඉතාමත් අඩු මට්ටමේ තියාගෙන දිය කරගෙන, දියක උනාට පස්සේ අපි ඒකට පාන් පිටි තේ හැඳක් එකතු කරලා පාන් පිටි ටිකත් මේ විදිහට බටර් එකේ හොඳට දිය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලට මේ වෙනුවට කිරි පිටි වුණත් එකතු කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ කිරි එකතු කරපු වෙලාවෙ ඉඳන් මේ විදිහට බැලුන් විස්ක එකකින් නොනවත්වාම හැඳි ගන්න ඕන. එහෙම නැති වුණොත් අපි හදන මේ සෝස් එක ඉක්මනින් කැටි ගහන්න පුළුවන්. හිමීට මේ විදිහට ගින්දර ඉතාමත් අඩු මට්ටමේ තියාගෙන කලවම් කරගන්න. ඒ අතරේ මම මේකට ලුණු කුඩු එකතු කරගන්නවා. නැවතත් උකු මිශ්‍රණයක් වෙනකන් හොඳට කලවම් කරන්න. ඔයාලට පේන වෙද්දි දැන් හොඳට සෝස් එක හැදලා ඉවරයි. ඊට පස්සේ මම ලිප ඔෆ් කරලා ඒකට තලාගත්ත සුදු ලුණු ටිකක් එකතු කරනවා. එකතු කරලා නැවතත් මේ දින හොඳට කලවම් කරනවා. මෙන්න මේ පදමටයි සෝස් එක තියෙන්න ඕන. මේ ඔයාලට පේනවනේ ගොඩාක් උකු ගතියක් නැහැ. මේ වෙලාව හොඳට චීස් සුවඳක් එනවා. යෝගම ඇත්තනම හරීම රසවත් මේ සෝස් එක. මම ඒකටම ගම්බිරිස් කුඩු ටිකකුත් එකතු කරගත්තා. එතකොට තවත් රසය වැඩි. දැන් අපි සම්පූර්ණයෙන්ම සෝස් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ වයිට් සෝස් එක හදලා බලන්න. විශේෂයෙන්ම පීසා හදනකොට චීස් එනකොට සම්පූර්ණයෙන් මේ වයිට් සෝස් එක පාවිච්චි කරන්න පුළුවන්. රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ වගේ තවත් පහසු රෙසිපි එකක් අරගෙන ඉක්මනින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.